හරි ආයුබෝවන් පුතේ සිළු දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ක්ලාස් එකට සම්බන්ධ වෙන සැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න පුළුවන් හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න सिग्नल අද අපිට කතා කරන්න තියෙන්නේ 1818 පළමු නිදහස් සටන පිළිබඳව පළමු නිදහස් සටන 1818 පළමු නිදහස් සටන පිළිබඳව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ හරි එතකොට පුතේ මේ ශ්‍රී ලංකාව ගත්තට පස්සේ 1815 මාර්තු 2 වෙනිදා 1815 මාර්තු 2 වෙනිදා කන්ස්තු මගින් කන්ද උඩට ගිවිසුම් මගින් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වෙනවා. මොකද මොකුවේ 1815 මාර්තු 2 වෙනිදා කන්ද උදලට ගිවිසුණු මගින් සම්පූර්ණයෙන්ම මේ පත් කරගන්නේ මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ මුහුදුබඩ මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගෙන ඉදියට මේ ඔවුන්ට බැරි වුණා කන්ද උදරට ආක්‍රමණය කරන්න. ඒ නිසා පුතේ මේ කන්ද උදරට මිනිස්සුන්ට මේ කාගේවත් යටත් පිටියක් වෙලා කාගේවත් යටත් පැතියු කිසි වෙලා ඉඳලා පුරුද්දක් තිබුණේ නැහැ. නමුත් මේ ඉංග්‍රීසීන් මේ ශ්‍රී ලංකාවම කන්ද උදරට එක්කම මුළු මහත් ශ්‍රී ලංකාවම යටත් දැන්කොට පත්‍රගතට පස්සේ මේ කන්ද උදරට ජීවත් වෙච්ච මිනිස්සුන්ට සිද්ධ වුණා මොකද්ද ඉංග්‍රීසීන්ගේ යටත් වැසියෝ විදිහට ජීවත් වෙන්න මේ කන්ද උදරට මිනිස්සුන්ට ඒක නුපුරුදු දෙයක් මොකද මීට කලින් කිසිම ජාතියක් මේ කන්ද උදරට මිනිස්සුන්ව යටත් කරගෙන තිබ්බේ නැහැ මේ ඉංග්‍රීසීන් ලංකාවේ කන්ද උදරට ප්‍රදේශය අල්ලගැනීමත් එක්ක මේ කන්ද උදරට මිනිස්සුන්ට ආගවත් යටත් වෙලා කාටවත් යටත් වෙලා ඉන්න නුපුරුදුයි වගේ ඒකට පුරුදුක් තිබුණේ නැහැ මොකද නිතර නිතර
නැත්නම් තේරුණා නම් තේරුණායි කියලා කියන්න. තේරුණා. තේරුණා. හරි. එහෙනම් පුතේ අපි ලියාගමු. 1818 නිදහස් සටන. හරි. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ඇති. මාතෘකාව තියෙනවා නේද 1818 නිදහස් සටන. සර් දෙවනි පාඩම නේද? ඔව් දෙවනි පාඩම. ටියුට් එක හම්බුණාද ඔයාලට? හරි. අපි ලියාගමු පුතේ. අපි ලියාගමු. ක්ලාස් එකේ ළමයිට කතා කරන්න බැරි ලෙඩක් හැදලා කොහෙද මං හිතන විදිහට. නේ. ටියුට් එකේ තියෙනව නේද එහෙම මාතෘකාවක්? ඔව් සර්. හරි. එහෙනම් එයාට තේලියා ගන්න. 1815 වර්ෂයේ මාර්තු දෙවන දින මාර්තු දෙවන දින මාර්තු දෙවන දින කන්ද උඩරට ගිවිසුම මගින් කන්ද උඩරට ගිවිසුම මගින් උඩරට රාජධානිය විතාන්නේ යටත් විජිතයක් බවට පත්වීමෙන් පසු උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයටත් විජිතයක් බවට පත්වීමෙන් පසු එතෙක් උඩරට පැවති පාලන ක්‍රමය වෙනස් විය
මීට පෙර පැවති පාලන ක්‍රමයි 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 උඩරට ජනතාවගේ දුක් ගැනවිලි සොයා බැලීම සඳහා 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 සාම්ප්‍රදායික රජ කෙනෙක් සිටියේය සාම්ප්‍රදායික රජ කෙනෙක් සිටියේය සාම්ප්‍රදායික රජ කෙනෙක් සිටියේය සාම්ප්‍රදායික රජ කෙනෙක් සිටියේය නමුත් බ්‍රිතාන්‍යයට යටත් වීමෙන් පසු 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 තමාගේ රජු ලෙස හැඳින් වූ බ්‍රිතාන්‍ය රජු 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 කිසි දිනක ඔවුන් දැක සිටියේ නැත 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 මෙම හේතුව නිසා උඩරට රාජධානිය මෙම නිසා උඩරට රාජධානිය අරාජිකයයි ඔවුන්ට සිටුනි අරාජිකයයි ඔවුන්ට සිටුනි අරාජිකයයි ඔවුන්ට සිටුනි උඩරට ජනතාව මීට පෙර නොදුටු උඩරට ජනතාව මීට පෙර නොදුටු
Britannia soldaduo, Britannia soldaduo, Britannia soldaduo. Britannia soldaduo. උඩරට නිතර නිතර සංචාරය කළේය මීට අමතරව ඉංග්‍රීසීන්ගේ සිරිත් විරිත් मीट अमतरव इंग्रीसींगे सिरित विरित संप्रदाय सिरित विरित संप्रदाय सिरित विरित संप्रदाय उडरटियांट नुपुरुदुविय उडरटियांट नुपुरुदुविय उडरटियांट नुपुरुदुविय इंग्रीसी पालने हमुए इंग्रीसी पालने हमुए इंग्रीसी पालने हमुए रदले अंगे तत्वयद इंग्रीसी पालने हमुए रदलयांगे तत्वेद इंग्रीसी पालने हमुए रदलयांगे तत्वेद पिरिहिन पिरिहिन मेवनी कारणु कारणानिसा मेवनी कारणु कारणानिसा एदास अटसिय दाहते सेप्टेंबर मासे सिटर सेप्टेंबर मासे सिट एदास अटसिय दहाटे ऑक्टोबर मासे दक्वा एदास हत्स एदास अटसिय दहाटे सेप्टेंबर मासे सिट एदास अटसिय दहाटे ऑक्टोबर मासे दक्वा इंग्रीसी आंडुवट विरुद्धव
ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව උඩරැටියන් සිදු කරන ලද සන්නද්ධ ඔය ලක්ෂයේ බැලේ සෝන් එක දනේ හදලා තියෙන්නේ වා සෙල්ලමා ඒක තමයි ලක්ෂණයේ නම දින්නේ ලක්ෂී බෝයි වෙන නමකට බ්ලූ බාර් අඳුම් මැදගෙන මයික් ඕෆ් කරගන්න ආලාලා ඒ සෝන් එක ඕ ඒක තමයි आला आला रसोन में सोन ने में पांती यहाँ गंड पुते इद्दास अटसी दाहते सितंबर मासे सीटर इद्दास अटसी दाहते अक्टूबर मासे दक्वा उड़नटियन विचिन सिद्धुकर लगू सन्नत अरगले සිදු කර ලැබූ සන්නද්ධ අරගලය 1818 පළමු නිදහස් සටන වශයෙන් හඳුන්වනු ලබයි. පළමු නිදහස් සටන වශයෙන් හඳුන්වනු ලබයි. හරි දැන් තේරුණාද පුතේ මම අහපව් කියලා දෙන්නම් 1818 පළමු නිදහස් සටන පිළිබඳව හොඳින් අහගන්න අහගෙන ඉඳපු නැති කට්ටිය අහගන්න ක්ලාස් එකට මැදින් සම්බන්ධ වෙච්ච කට්ටිය අහගන්න සියලු දෙනාම අහගන්න හරිද ක්ලාස් එක පටන් ගන්නකොට ඉඳී ළමයි 14 දෙනයි දැන් 19 දෙනෙක් ඉන්නවා ඒ නිසා ඒගොල්ලොත් අහගන්න ඈ හරි හරි පුතේ 1815 මාර්තු 2 වෙනිදා කන්ද උඩරට ගිවිසුම මගින් මුළුමහත් ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙනවා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙනවා එතකොට පුතේ එතකොට මීට පෙර ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගෙන ඉඳියේ පෘතුගීසීන් සහ ලන්දේසීන් මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය අල්ලගෙන ඉන්නකොටත් මේ ලංකාවේ හන්ද උඩරට ප්‍රදේශයේ වෙනම ස්වාධීන රාජ්‍යයක් තිබ්බා වෙනම ස්වාධීන රාජ්‍යයක් තිබ්බා නමුත් මේ ඉංග්‍රීසීන් තමයි මුල්ම වතාවට මුල්මහත් ශ්‍රී ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගන්නේ එතකොට මේ උඩරට ඉඳපු ජනතාවට වෙනත් කාගේවත් යටත් වෙලා වෙනත් කාගේවත් ජාතියක් යටතේ යටත් වෙලා ඉන්න හුරු පුරුදු වෙලා ඉන්නේ නැහැ මොකද පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ අල්ලගත්තේ මුහුදුබඩ ප්‍රදේශ ටික විතරයි ආ මුහුදුබඩ ප්‍රදේශ ටික විතරයි නමුත් ඉංග්‍රීසීන් ආවට පස්සේ මොකද උරුමා ශ්‍රී ලංකාවම අල්ල ගන්නවා එතකොට මේ උඩරට ඉන්න මිනිස්සුන්ට ආ උඩරට ඉන්න මිනිස්සුන්ට හිතනවා මොකක්ද හිතන්නේ
මේ උඩරට ඉන්න ඉංග්‍රීසි නිතර නිතර ඇවිදිනවා කන්ද උඩරට ප්‍රදේශයේ තමන්ට නිදහසක් නැහැ කියලා හිතනවා හරි තමන්ට නිදහසක් නැහැ කියලා හිතනවා ඒ වගේම මේ ඉංග්‍රීසි නිලධාරීන්ගේ සිරිත් විරිත් සම්ප්‍රදායන් ඒගොල්ලන්ට හරියන්නේ නැහැ හරිද ඒ වගේම මේ ඉංග්‍රීසි උඩරට රාජධානිය අල්ලගන්න කලින් හරිද තමන්ගේ දුක්ගෙනවිලි හොයලා බලලා හරිද ඒවට විසඳුම් ලබා දෙන තමන්ගේම කියලා සාම්ප්‍රදායික රජ කෙනෙක් ඉන්දියා නමුත් ඉංග්‍රීසි උඩරට රාජධානිය අල්ලගත්තට පස්සේ එහෙම රජ කෙනෙක් ඉන්දියේ නැහැ ඉංග්‍රීසි කියන උබලගේ රජු ඉන්නේ බ්‍රිතාන්‍යයේ කියලා හරිද ඒ වුණාට බ්‍රිතාන්‍ය ඉන්දියට ලංකාවේ කන්ද උඩට දුපු මිනිස්සු තමන්ගේ ඒ රජුව කවදාවත් දැකලා ඉන්දියේ නැහැ දැකලා තිබුණේ නැහැ ඒ නිසා ඒ මිනිස්සුන්ට හිතෙනවා උඩරට යන්න හිතෙනවා තමන් අරාජිකයි කියලා හරි තමන් අරාජිකයි කියලා උන්ට හිතෙනවා ඒ වගේම මේ ඉංග්‍රීසීන් යටතේ තමන්ගේ සිරිත් විරිත් උඩරට තිබිච්ච සිරිත් විරිත් සම්ප්‍රදායන් විනාශ වෙයි කියලා උඩරට ඉඳපු මිනිස්සුන්ට මොකද්ද සැකයක් පහළ වෙලා තිබ්බේ ඒ වගේම කන්ද උඩරට ඉඳපු රදලයන්ට ඉංග්‍රීසි පාලනය යටතේ මොකද්ද කිසිම වරප්‍රසාදයක් හම්බුනේ නැහැ වරප්‍රසාද අඩු වෙලා තිබ්බේ මෙන්න මේ වගේ කරුණු කාරණා නිසා 1817 සැප්තැම්බර් මාසේ ඉඳලා 1818 ඔක්තෝබර් මාසේ දක්වා ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව උඩරැටියන් විසින් සිදු කරපු සන්නද්ධ අරගලය තමයි 1818 පළමු නිදහස් සටන කියලා කියන්නේ පැහැදිලිද කියපු කාරණාව ඔව් සර් තේරුණානේ හැමෝටම හරි හරි කාට හරි තේරුණ නැත්නම් කියන්න ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න බලන්න දැන් නෑ නේද නෑ සර් ඉස්සලා මම හරිය කැමති පුතේ මේ අයිලෑන්ඩ් කොලෙජ් එකේ 9 වසර ක්ලාස් එක උගන්වන්න මොකද ළමයි ටික ඇක්ටිව් වීඩියෝ ඔන් කරලා තියෙන්නේ මාත් එක්ක කතා බහ කරනවා හරි නමුත් දැන් ඒ தত্ত্বය පොඩ පොඩ අඩු වෙලා තියෙන පොඩ නෙමෙයි හොඟක්ම අඩු වෙලා තියෙන්නේ හරි ඉස්සලා මම හරිය කැමති ක්ලාස් එකක් තමයි අයිලෑන්ඩ් කොලෙජ් එකේ 9 වසර ක්ලාස් එක අවුලක් නැහැ ළමයි ටික හොඳට වීඩියෝ ඔන් කරලා මම උගන්වන දේ අහගෙන ඉන්නවා මාත් එක්ක ඇක්ටිව් එකේ ක්ලාස් එකේ ඉන්නවා හරිද ඒ தত্ত্বය දැන් අඩු වෙලා තියෙන්නේ හරි හරි ඊට පස්සේ පුතේ තියෙන මාතෘකාව තමයි 1818 නිදහස් සටන ඇතිවීමට තුඩු දුන් හේතු 1818 නිදහස් සටන ඇතිවීමට හේතු හරි ලියා ගන්න පුතේ පළවෙනි කාරණාව හරිද පළවෙනි කාරණාව ලියා ගන්න රජෙකු නොමැති වීම නිසා රජෙකු නොමැති වීම නිසා රජෙකු නොමැති වීම නිසා රජෙකු නොමැති වීම නිසා උඩරට ජනතාව කනස්සල්ලට පත්වීම සර් කරුණු වශයෙන්ද ලියන්න ඕනේ කරුණු වශයෙන් පුතේ කරුණු වශයෙන් ලියා ගන්න ඒකයි පළවෙනි කාරණාව කියලා කිව්වේ ඒක කොයි මාතෘකාවද මොකද පුතේ මේ අර කොයි මාතෘකාව යටතේද සර් ලියන්න ඕනේ ආ කොයි මාතෘකාව යටතේද සර් කරුණු ටික ලියන්න ඕනේ 1818 සටනට තුඩු දුන් හේතු හරි. එයට තේලියන රජෙකු නොමැති වීම නිසා උඩරට ජනතාව කනස්සල්ලට පත්වීම. හරි. අහගන්න පුතේ. අහගන්න. හොඳට අහගන්න.
මේ බ්‍රිතාන්‍යයන් බ්‍රිතාන්‍යයන් විසින් කන්ද උඩරට රාජධානිය අල්ලගත්තට පස්සේ උඩරට ඉඳපු සාම්ප්‍රදායික රජු අයින් වෙලා යනවා. එයාව අත්අඩංගුවට ගන්නවා. හරි ඉතියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත්තට පස්සේ මේ ඉංග්‍රීසීන් උඩරට වෙනම රජ කෙනෙක්පත් කරේ නැහැ. ශ්‍රී ලාංකීය රජ කෙනෙක්පත් කරේ නැහැ. ඉංග්‍රීසීන් කිව්වා උබලගේ රජු ඉන්නේ බ්‍රිතාන්‍යේ. අපේ රජුම තමයි උබලේ රජුත් කියලා. නමුත් පුතේ උඩරට ඉඳපු මේ මිනිස්සු ඒ තමන්ගේ රජුව කිසි දිනක දැකලා තිබෙන්නේ නැහැ. කවදාවත් දැකලා නැහැ. නමුත් මේ ඉංග්‍රීසීන් එන්න කලින් උඩරට ඉඳපු රජවරු රජවරු වද්ද උඩරට ජනතාවගේ දුක් ගැටවිලි සොයා බලලා උඩරට ප්‍රදේශයේ ඇවිදලා සංචාරය කරලා ඒ උඩරට ඉපු මිනිසුන්ගේ දුක් ගැටවිලි හොයලා බලලා ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා දුන්නා. නමුත් බ්‍රිතාන්‍යයන් යටතේ එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. එතකොට මේ මිනිසුන්ට හිතෙනවා උඩරට ඉඳපු මිනිසුන්ට හිතෙනවා තමන් අරාජිකයි කියලා. තමන්ට රජ කෙනෙක් නැහැයි කියලා. තමන්ට රජ කෙනෙක් නැහැ කියලා. ඔන්නේ කාරණාව නිසා උදවට ජීවත් වෙච්ච මිනිසුන්ට හිතුණා තමන්ගෙම කියලා රජ කෙනෙක් පත් කරගන්න ඕනි. තමන්ටම කියලා රජ කෙනෙක් පත් කරගන්න ඕනි කියලා. අන්නේ නිසා මේ උදරට ඉඳපු මිනිස්සු පෙළඹෙනව මොකක් සඳහාද? උදරට ඉඳපු මිනිස්සු පෙළඹෙනව මොකක් සඳහාද? සටනක් සඳහා පෙළඹෙනව. සටනක් සඳහා පෙළඹෙනව. මේම කවියක් අහලා නැද්ද? අනේ කුහුඹියනේ තොපට රජෙක් ඉන්නේ මොකද කරන්නේ අපේ කර්මේ අපට වන්නේ රජෙක් නොබ රජු රජෙක් ලැබුණොතින් එදා කිරිබත් කන්නන් පෙරහැර කරන්නන් සාදුනා දෙන් දිගුම් දෙන්නන් අහලා තිනෝද ඒක අහලා නැද්ද ඒකල උඩරට දු මිනිස්සු Tamanta raja kenek nehe kiyala dadi kanassalle gidi e kaviyen penne eka ubiyane umbalata rajek innawa apita rajek nehe ahala ne හරිද? තොර රජ කෙනෙක් නැහැ කියලා දැඩි කනස්සල්ලෙන් වුන් නිදි. දැඩි කනස්සල්ලෙන් නිදි. හරි. අනිත් කාරණාව ලියා ගන්න පුතේ. අනිත් කාරණාව ලියා ගන්න. බ්‍රිතාන්‍ය පාලනයේ යටතේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ බුදුදහම විනාශ වෙතැයි බුදුදහම විනාශ වෙතැයි උඩ රැටියන් තුල සැකයක් මතුවීම බ්‍රිතාන්‍ය පාලනය යටතේ බුදුදහම විනාශ වෙතැයි බියක් ඇතිවීම උඩරටියන්ට බියක් ඇතිවීම හරි අහගන්න පුතේ ඔයගලන්ට මතක ඇති හරිද මම
කන්ද උඩරට ගිවිසුමේ වගන්ති පිළිබඳව ඔයගලන්ට කිව්වා. හරි? කන්ද උඩරට ගිවිසුමේ 1815 මාර්තු 2 වෙනිදා කන්ද උඩරට ගිවිසුමේ පස්වන වගන්තියේ තිබ්බා. හරිද? පස්වන වගන්තියේ තිබ්බා බුදුදහම ආරක්ෂා කරන බවට දේවාල ආරක්ෂා කරන බවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා විහාරස්ථාන ආරක්ෂා කරන බවට ඉංග්‍රීසින් පොරොන්දුවක් ලබා දීලා තිබුණා. නමුත් මේ උඩරට ජීවත් වෙච්ච මිනිසුන්ට උඩරට ජීවත් වෙච්ච මිනිසුන්ට විශ්වාසයක් නැති වෙනවා වෙනත් ජාතියක් යටතේ. ඒ කියන්නේ වෙනත් ජාතියක් යටතේ වෙනත් ආගමක් අදහන පුද්ගලයන් යටතේ මිනිස්සු යටතේ තමන්ගේ ආගම ආරක්ෂා වෙන එකක් නැහැ කියලා උඩරට ජීවත් වෙච්ච මිනිසුන්ට සැකයක් තිබ්බා. සැකයක් තිබුණා. අන්නේ ඒ සැකය නිසා තමන්ගේ ආගම අදහන තමන්ගේ සංස්කෘතිය වැළඳගෙන ඉන්න රජ කෙනෙක් පත් කරගන්න ඕනි කියලා උඩරට ඉදම මිනිසුන්ට හිතුණා. අන්නේ ඒ නිසා පුතේ 1818 නිදහස් සටන ඇති කරන්න උඩරට ජීවත් වෙච්ච මිනිස්සු පෙළඹුණා. පැහැදිලිද කියපු කාරණාව? ඔව් සර්. හරි. එහෙනම් පුතේ අනිත් එක ලියා ගන්න. එහෙනම් අනිත් එක ලියා ගන්න. දේශීය සම්ප්‍රදායන් හා දේශීය සම්ප්‍රදායන් හා සිරිත් විරිත් නොසලකා හරිමින් දේශීය සම්ප්‍රදායන් හා සිරිත් විරිත් නොසලකා හරිමින් බ්‍රිතාන්‍යයන් සිදු කර ලැබූ පරිපාලන හා නොසලකා හරිමි බ්‍රිතාන්‍යයන් සිදු කරනු ලැබූ බ්‍රිතාන්‍යයන් සිදු කරනු ලැබූ පරිපාලන හා නීති ප්‍රතිසංස්කරණ නිසා ජන ජීවිතය අවුල් වීම ජන ජීවිතය අවුල් වීම හරි අනිත් එක ලියා ගන්න පුතේ රදල ප්‍රධානීන්ගේ බලතල
වරප්‍රසාදහ ආදායම් මාර්ග සුරක්ෂිත නොවීම රදල ප්‍රධානීන්ගේ රදල ප්‍රධානීන්ගේ බලතල වරප්‍රසාදහ ආදායම් මාර්ග සුරක්ෂිත නොවීම වරප්‍රසාද හා ආදාය මාර්ග සුරක්ෂිත නොවීම විනාඩියක් ඉන්න පුතේ කරන්ට් එක ගියාම ලයිට් එක දාන්න සුරක්ෂිත නොවීම හරි පුතේ මේ 1815 මාර්තු 2 වෙනිදා කන්ද උඩරට ගිවිසුමේ හතරවන වගන්තිය තිබ්බා මොකක්ද උඩරට රදලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරනවයි කියලා නමුත් මේ ඉංග්‍රීසීන් උඩරට රාජධානිය යටත් කරගත්තට පස්සේ මේ උඩරට ඉඳපු සාමාන්‍ය සොල්දාදුවන් පවා උඩරට ඉඳපු රදලයන්ව ගණන් ගත්තේ නැහැ ඔවුන් නොසලකා හැරියා හරිද නමුත් මීට පෙරදී අර මීට පෙරදී බ්‍රිතාන්‍යයන් උඩරට රාජධානි අල්ල ගන්න කලින් උඩරට තිබු රදලයන්ට විශේෂ වරප්‍රසාද තිබ්බා නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ඉංග්‍රීසින් යටතේ මේ ඔවුන්ට තිබ්බ වරප්‍රසාද නැති වෙන උඩරට රදලයන්ට තිබ්බ වරප්‍රසාද නැති වෙනවා හරිද මේ සාමාන්‍ය සොල්දාදුවෝ පවා ඉංග්‍රීසින්ගේ සාමාන්‍ය සොල්දාදුවෝ පවා උඩරට රදලයන්ව ගණන් ගත්තේ නැහැ ඔවුන් නොසලකා හැරියා මේ පිළිබඳව උඩරට රදලය ජෝන් ඩොයිලිව දැනුවත් කරා උඩරට පාලනය කරන නේවාසික නිලධාරියා වූ ජෝන් ඩොයිලිව දැනුවත් කරා නමුත් ජෝන් ඩොයිලිවත් ඒ පිළිබඳව සැලකුවේ නැහැ හරිද ඒ වගේම උඩරට රදලයන්ට ආදායම් එන මාර්ග උන් අවහිර කරා මේ කලින් උඩරට රදලයන්ට ආදායම් එන මාර්ගයක් තිබ්බා බදු ක්‍රමයක් තිබ්බා කඩවත් බදු කියලා. මෙන්න මේ කඩවත් බදු ඉංග්‍රීසීන් අහෝසි කරා. ඒ නිසා උඩරට රදලයන්ට ආදායම් මාර්ග එන ක්‍රමවේද නැති වුණා. හරිද? ඒ නිසා උඩරට ඉදපු රදලයෝ මේ සාමාන්‍ය මිනිසුන්ව සංවිධානය කරා සටනක් සඳහා. හරිද? ඒ වගේම ඒ වගේම 1818 නිදහසට නැති වෙන්න බලපපු ආසන්නතම සිදුවීම තමයි හරිද ආසන්නතම සිදුවීම තමයි මේ උඩරට ප්‍රවාහන කටයුතු පිළිබඳව නිලධාරියෙක් ඉන්දියා නිලධාරී තනතුරක් තිබ්බා මඩිහේ මොහන්දිරම් කියලා තනතුරක් මඩිහේ මොහන්දිරම් තනතුර මේ මඩිහේ මොහන්දිරම් තනතුර සඳහා මේ වෙනකම් පත්කරේ සිංහල නිලධාරීන් විතරයි නේද මේ වෙනකම් පත් කරලා තිබින්නේ සිංහල නිලධාරීන් විතරයි නමුත් පුතේ මේ ඉංග්‍රීසීන් යටතේ මේ මඩිගේ මොහන්දිරම් තනතුරට මඩිගේ මොහන්දිරම් තනතුර
හරි මෙතෙක් කාලයක් මඩිහේ මොහන්දිරම් තනතුරට පත් කරලා ඉඳියේ සිංහල නිලධාරියෙක් නමුත් මේ ඉංග්‍රීසියෙන් ගැටතේ මඩිහේ මොහන්දිරම් තනතුරට හජ්ජි මරික්කාල් කියන මුස්ලිම් නිලධාරියෙක්ව පත් කරලා තිබ්බා අන්නේ හේතුව නිසා මේ සිංහල රදළයෝ මේ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් ඉඳී ඒ නිසා උඩරට රදළයෝ සේනා සංවිධානය කරසම් සාමාන්‍ය ජනතාව සංවිධානය කරා සටනක් සඳහා තේරුණාද ඒ කියපු කාරණාව තේරුණා හරි ලියා ගන්න පුතේ ඒ කාරණාවත් ලියා ගන්න තරලකුණක් දාලා ලියා ගන්න 1818 සටන ඇතිවීම සඳහා ආසන්නතම සිදුවීම වූයේ සටන කිරීම සඳහා ආසන්නතම සිදුවීම වූයේ මඩිහේ මොහන්දිරම් තනතුර සඳහා මෙතෙක් කාලයක් පත් කර සිටියේ සිංහල නිලධාරියෙකි නමුත් ඉංග්‍රීසින් යටතේ මේ තනතුර සඳහා හජ්ජි මරික්කාල් නම් මුස්ලිම් නිලධාරියෙක් පත් කිරීමෙන් මුස්ලිම් නිලධාරියෙක් පත් කිරීමෙන් සිංහල ජනයා අතර විරෝධතාවයක් මතුවිය අනිත් මාතෘකාව තමයි පුතේ සටන ආරම්භ වීම සහ ව්‍යාප්ත වීම හරි එම් මාතෘකාවක් තියෙනවනේ ටියුට් එකේ ඔව් සර් හොඳින් අහගන්න මෙන්න මෙහෙම ඉංග්‍රීසීන්ගේ ආණ්ඩුවට විරුද්ධව උඩරට මිනිස්සු
දැටි කලකිරීමෙන් ඉන්න කාලවකවානුවක් තුලදී මේ උඩරට ප්‍රදේශයේ සිටේ මතුණා දොරේ සාමි කියලා පුද්ගලයෙක් මේ දොරේ සාමි කියන පුද්ගලයා කිව්වා තමන්ට උඩරට සිංහාසනයට උරුමකමක් තියෙනවයි කියලා හරිද දොරේ සාමි කියන පුද්ගලයා කිව්වා තමන්ට උඩරට සිංහාසනයට උරුමකමක් තියෙනවයි කියලා ඒ නිසා මේ උඩරට ඉඳපු මිනිස්සු මේ දොරේ සාමි වටා ඒක රාශී වුණා උඩරට ඉඳපු මිනිස්සු මේ දොරේ සාමි වටා ඒක රාශී වුණා මේ දොරේ සාමි වටා ඒක රාශී වීම පිළිබඳව මේ උඩරට ඒජන්තවරයා බදුල්ලේ ඒජන්තවරයා වෙච්ච ඩග්ලස් විල්සන් ඩග්ලස් විල්සන් දැනගන්නවා මේ ඩග්ලස් විල්සන් මේ පිළිබඳව දැනගත්තට පස්සේ මේ දොරේ සාමි කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න හජ්ජි මරික්කාල් කියන මුස්ලිම් නිලධාරියාව පිටත් කර හරිනවා මේ හජ්ජි මරික්කාල් කියන මුස්ලිම් නිලධාරියා දැන් යනවා දොරේ සාමිව අත්අඩංගුවට ගන්න මේ දොරේ සාමිව අත්අඩංගුවට ගන්න ගියපු හජ්ජි මරික්කාල්ට මොකද්ද සිද්ධ වෙන්නේ මේ දොරේ සාමි වටා හිටපු සටන්කාමින් අතින් මේ හජ්ජි මරික්කාල් මිය යනවා හජ්ජි මරික්කාල් මියනෝ ඒ පිළිබඳව ඩග්ලස් විල්සන් දැනගන්නවා ඩග්ලස් විල්සන් ඒ පිළිබඳව දැනගත්තට පස්සේ ඩග්ලස් විල්සන් යනවා කාව අත්අඩංගුවට ගන්නද දොරේ සාමි අත්අඩංගුවට ගන්න ඔන්න දැන් දොරේ සාමි අත්අඩංගුවට ගන්නවා ගන්න යනවා ඩග්ලස් විල්සන් ආන්න එහෙම ඩග්ලස් විල්සන් දොරේ සාමි අත්අඩංගුවට ගන්න යද්දි මොකක්ද සිද්ධ වෙන්නේ අරහත් මේ හජ්ජි මරික්කාට වෙච්ච සිදුවීම වෙනවා මොකක්ද දොරේ සාමි වටා ඉඳපු සටන්කාමින් අතින් කවුද මිය යන්නේ ඩග්ලස් විල්සනුත් මිය යනවා හරි ඊට පස්සේ පුතේ මොකක්ද මේ දොරේ සාමිව අත්අඩංගුවට ගන්න යනවා කවුද බදුල්ලේ දිසාවේ වෙච්ච කැප්පෙට්ටි පොළ දිසාවේ කැප්පෙට්ටි පොළ නිලමේ යනවා කැප්පෙට්ටි පොළ නිලමේ තවත් නිලධාරීන් පිරිසක් එක්ක ඉංග්‍රීසි නිලධාරීන් පිරිසක් එක්ක යන්නේ එහෙම ගියාට පස්සේ කැප්පෙට්ටි පොළ මොකද කරන්නේ ඉංග්‍රීසි නිලධාරීන්ව මග කියලා ගිහිල්ලා ඔහු පුතේ එකතු වෙනවා දොරේ සාමි වටා ඔහු එකතු වෙනවා කා වටාද දොරේ සාමි වටා එකතු වෙනවා කැප්පෙට්ටි පොළ මේ සටනට එකතු වුණාට පස්සේ බොහෝ නිලධාරීන් පිරිසක් බොහෝ රදළ නිලධාරීන් පිරිසක් මේ දොරේ සාමි වටා ඒක රාශී වෙනවා කැප්පෙට්ටි පොළ දිසාවේ මොකද කරන්නේ කැප්පෙට්ටි පොළ මොකද කරන්නේ ඊට පස්සේ මේ දොරේ සාමි කියන පුද්ගලයාව උඩරට රජ කරවනවා උඩරට රජු කරලා ඔහුගේ මහාධිකාරම් විදියට කැප්පෙට්ටි පොළපත් වෙනවා කැප්පෙට්ටි පොළපත් වෙනවා හරි තේරුණාද හරි බලාගන්න පුතේ ටියුට් එක බලන්න ටියුට් එක ඉංග්‍රීසි පාලනය කෙරෙහි උඩරටියන් තුල කලකිරීමක් පවතින අතරතුර උඩරට රජු හැටියට පෙනී සිටි දොරේ සාමි නැමැත්තෙක් වෙල්ලස්ස ප්‍රදේශයේ සිට ජනතාව සංවිධානය කිරීමට පටන් ගත්තේය මේ බව දැනගත් උඩරට ඒජන්තවරයා දොරේ සාමි අල්ලා ගැනීම සඳහා හජ්ජි මරික්කාල් ඇතුළු පිරිසක් වෙල්ලස්ස ප්‍රදේශයට යවූ නමුත් සටන්කාමීන් අතින් හජ්ජි මරික්කාල් මරණයට පත් විය. දොරේ සාමි අල්ලා ගැනීම සඳහා නැවත වතාවක් බදුල්ලේ උප ඒජන්තවරයා වූ විල්සන් සහ ලෙප්ටිනන්ට් නිව්මන් වෙල්ලස්ස බලා පිටත්ව ගිය නමුත් සටන්කරුවන් අතින් විල්සන් මරණයට පත් විය. මෙහිදී ඇති වූ ගැටුමත් සමග ඌව වෙල්ලස්ස සටන සුළුවෙන් නොසලකිය යුතු බව ඉංග්‍රීසියෙන් තේරුම් ගත්හ. හරි. ලියා ගන්න පුතේ. ඉතුරු ටික ලියා ගන්න. ඉතුරු ටික ලියා ගන්න. පසුව සටන මර්ධනය කිරීම සඳහා කවුරු මේ වීඩියෝ කෝල් කරන්න මට නෝට් එක දීනවා බලන්න. ඒ වේගයට මට කියන්න. මොකද සලි යන්නේ සටන ආරම්භ වීම සහ ව්‍යාප්ත වීම කියලා එකක් නැද්ද කියනවා සර් ඒක යටතේ ලියා ගන්න පල්ලෙහැ සටන මර්ධනය කිරීම සඳහා
සටන මර්ධනය කිරීම සඳහා පසුව කැප්පෙටි පොළ පිටත් කර පිටත්ව යන ලදී කැප්පෙටි පොළ පිටත්ව යන ලදී එම සටනට සහයෝගය ලබා දෙන ලෙස එම සටනට සහයෝගය ලබා දෙන ලෙස ජනතාව කැප්පෙටි පොළගෙන් නැත්නම් සටන්කාමීන් ජන සටන්කාමීන් කැප්පෙටි පොළගෙන් ඉල්ලා සිටීමෙන් පසු සටනට සහයෝගය ලබා දෙන ලෙස සටන්කාමීන් කැප්පෙටි පොළගෙන් ඉල්ලා සිටීමෙන් පසු කැප්පෙටි පොළ මට අපෝ කියන්න එක කැප්පෙටි පොළ විතරක් කියන්නපා සටන්කාමී කැප්පෙටි පොළ සටන්කාමීන් කැප්පෙටි පොළගෙන් ඉල්ලා සිටීමෙන් පසු එම ඉල්ලීම පිළිගත් ඔහු ඔවුන්ට සහයෝගය ලබා දෙන ලදී. ඉන් නොනැවතුණු ඔහු සහයෝගය ලබා දෙන ලදී. ඉන් නොනවතුණු ඔහු එම සටනට නායකත්වයද ලබා දෙන ලදී. වෙල්ලස්ස ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම සටන දුම්බර හේවා හැට මාතලේ
නුවර කලාවිය නුවර කලාවිය හත් කෝරළය හා හත් කෝරළය හා සබරගමු ප්‍රදේශයටද ව්‍යාප්ත විය හරි ඔය දක්වා තේරුම් ගන්න පුදුවාල හැමෝටම I go on, sir. I go on, sir.